සුබ උදෑසනක් හැමෝටම නේද. ඉතින් අද සෝලෝ හයික යන්න හදන්නේ මාතලේ පැත්තේ තියෙන ලස්සන පැති ගොඩක් හව කරන්න හිතාගෙන. මං ඊයේ තමයි මාතලේට ආවේ. ඊයේ මාතලේට ඇවිල්ලා ඊයේ රෑ මාතලේ නතරෙලා දැන් මේ රිවෙස්ටන් පාරේ මේ රිවෙස්ටන් කඳුමුදුරට යන ගමන් මගේ කළු දෙල්ලත් එක්ක මගදී ටයර් එකේ හුලන් ගිහිල්ලා ටයර් එක ගෙවිලා තිබ්බ හොඳනම. ඊට පස්සේ ටයර් එකකුත් අප්ඩේට් කරගත්තා. දැන් ටයර් එකකුත් දාගෙන දැන් කිරිල්ලි වගේ කඳු ටික ලස්සනට යනවා. ඉතින් මගදී හම්බුණා බඹරකිරි ඇල්ල. බඹරකිරි ඇල්ලටත් ගිහිල්ලා දැන් යන්න තන රිවෙස්ටන් වලට. රිවෙස්ටන් වලට ගිහිල්ලා තෙන් එහාට පිටිමල පතන්න ගිහිල්ලා තව ඊට පස්සේ මාණිකල කන්දත් නැගලා තව පොඩි පොඩි තැන් ටිකක් යන්න හිතාන ඉන්නවා. ඉතින් අද මාර හොඳයි. ක්ලයිමේට් එක වැස්සකුත් නෑ වෙනතනම් මේ වහිනවා. අද එච්චර වැස්සකුත් නෑ. පොඩි හීතල කන්ද මුදුරට එන්න එන්න චුට්ට චුට්ට හීතල වේගෙන එනවා. ඉතින් මාතලේ යන්න තියෙන ලස්සන තැනක් තමයි රිවෙස්ටන්. ගියපු කට්ටිය ගොඩක් දන්න ඇති. ඉතින් අද ඉතින් තනියෙන් කඳුනගිල්ලක් නෙමෙයි තියෙන්නේ, තනියම ට්‍රැවල් කිරිල්ලක් තියෙන්නේ. එච්චර තමයි විස්තර. ඉතින් වැඩි විස්තර කතා කරන්න ඕනේ ලස්සන මං පෙන්නන්නම්. ඉතින් කතා කරනකොට ඉතින් හොඳයි. ඉතින් ලස්සන වලට පෙන්නන්න තියෙන ගමන් කියලා හිතනවා. ඉතින් ජයෝ. I'm not
බඹරකිරි ඇල්ලේ දියල්ල උඩටම ඇවිල්ලා පල්ලෙහාට දිනවා දියල්ල තත්ත්වට පල්ලෙහාට වැටෙනවා. ඉතින් මෙතන වතුටි බලන්න මාරම නිල් පාටයි. ඉදු ලාස්ට් මාර පිරිසිදු අතින් මෙතන මොකද මේ නිල් පාටට දෙන මොකදලද? අතුටි නිල්ම නිල් පාට. මම අර තේන්නම් ගාව දුන්නා. දැන් මේ බලන්න වතුර වතුර වල පාට පොඩක් බලන්න. නිල්ම නිල් පාට. ආ වතුර වෙන පොඩක් කැමරාව දාන්න. නිල්ම නිල් පාටයි මාරමුණක් තමයි අනිවාර්යයෙන් මාතල එනවනම් රිවෙස්ටර්න් එනවනම් ඔයාලා අනිවාර්යයෙන්ම බම්බර කිරි ඇල්ල බලන්න එන්න අමතක කරන්න එපා.